අමුතු වීඩියෝ අපි හැමදාමත් ඔයාලට වටින කියන වීඩියෝ එකක් අරගෙන එනවනේ. ඉතින් අදත් මේ ලෑස්ති වෙන්න ඒ වගේම ගොඩාක් වටින කියන වීඩියෝවක් අරගෙන ඉන්නටයි. අපි සාමාන්‍යයෙන් ලෝකයේ අමුතු ස්ථාන, එතකොට අමුතු සිදුවීම්, ඒ විතරක් නෙමෙයිනේ ලංකාවේ අමුතු සිදුවීම්, අමුතු ස්ථාන, ඒ වගේම පාරිසරික වටිනාකමක් තියෙන ස්ථාන, මේ හැම දෙයක් බලලා හොඳ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එනවනේ. ඉතින් අදත් මේ ලෑස්ති වෙන්න ලංකාවේ අමුතු සිදුවීමක් ගැන කියන්නටයි. අමුතු සිදුවීමක් නම් නෙමෙයි මේ අපේ නගරවලට නම් වැටුණු ආකාරය. ඉතින් එකතු වෙන්නකෝ අද අමුතු වීඩියෝත් එක්ක. ඕනෑම ගමකට නගරයකට විතරක් නෙමෙයි පාරකට උනත් නමක් තියෙනවා. මේ සමහර නම් පොල්ලෙන් ගහන්න වගේ බැලූ බැල්මට තේරෙනවා. දැන් ඔය සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් තියෙන්නේ. ආසන්නයේ ප්‍රසිද්ධ ගොඩනැගිලිවල නම්, ප්‍රදේශය කරන වෙළෙහෙළදාම් සහ කර්මාන්ත නිසා හෙදෙන නම් ඒවාට උදාහරණ හැටියට ගන්නට පුළුවන්. තවත් සමහර නම් තියෙනවා ඒවා වැටුනේ කොහොමද කියන එකපාරටම හිතාගන්න අමාරුයි. මේ කියන්නේ ඒ විදිහට නම් වැටුණු කොළොම්පුරේට ආසන්න නගර කිහිපයක පිටුපස්ස තියෙන කතන්දරය ගැනයි. ඉතින් එකතු වෙන්න කොහොමද වීඩියෝත් එක්ක. ඔන්න පළවෙනි නගරය. මේ වෙන කොහෙවත් නෙමෙයි කොළඹ. ලංකාවේ ජනප්‍රියතම සහ විශාලතම නගරය වෙන කොළඹින් අපි කතාව පටන් ගමු. කතාව පටන් ගත්තට වැඩේ කියන්නේ කොළඹට මේ නම හැදිච්ච හැටි ගැන හරියටම කියන්න පුළුවන් සාක්ෂි නම් මොකුත් නැහැ. ආසන්න වශයෙන් හේතු වෙන්න ඇති කියලා අනුමාන කරන මතවාද කිහිපයක් තමයි තියෙන්නේ. ඒවායින් ප්‍රධානම එක තමයි මේ ප්‍රදේශයේ තිබුණු අඹගෙඩි හට නොගත් කොළ පමණක් තිබ්බ අඹගසක් නිසා මේ නම හැදුනා කියන එක. ඒ කියන්නේ කොළ, අඹ, කොළඹ කියන නාමයෙන්. තවත් මතයක් තමයි කැලණි තොටුපළ කියන තේරුම යුතු කැලණි තොට, කලන් තොට කියන නමින් කොළඹ බිඳිලා ආවා කියන එක. මේ අතර තවත් සමහරු කියන්නේ කොළඹ කියන්නේ අතීතයේ පටන්ම හෙළ භාෂාවේ භාවිතා වුණු වචනයක් කියලයි. ඒකට ඒ අය උදාහරණ හැටියට දෙන්නේ සිදත් සඟරාවේ එක්තැනක කොළඹ කරළු ඈනි පන්සඳ පියවි කියලා කොටසක් ඇතුළත් වීමත් සමගයි. ඉතින් බලන්නකෝ කොළඹට නම හැදිලා තියෙන විදිහ. විවිධාකාරයේ මතයන් තියෙනවානේ. ඉතින් ඔබත් දන්න මතයන් තියෙනවනම් කමෙන්ට් කරන්නට අමතක කරන්න එපා. ඔන්න අපි ඊළඟට යන්න හදන්නේ කිරුලපන පැත්තට. ඉතින් බලන්නකෝ කොහොමද මේ නගරයට මේ නම හැදුනේ කියලා. කොළඹට ආසන්න නගරයක් වෙන කිරුලපනට නම හැදුණු හැටි ගැනත් එක එක කතන්දර තියෙනවා. ඉන් එකක් කියවෙන්නේ රාජසිංහ රජුරුව මේ ආසන්න ප්‍රදේශයක තමන්ගේ කිරුල ගලවලා ස්නානය කරපු නිසා කිරුල පෙනේ යන නමින් මේ ස්ථානය බිඳිලා ආවා කියන එකයි. හැබැයි වඩාත් විශ්වසනීය මතය තමයි ඒ කාලේ ඒ කිව්වේ කෝට්ටේ රාජධානිය පැවතිය කාලේ කිරුලපන ප්‍රදේශයට කෝට්ටේ රජමාලිගේ කොටසක් කිරුලක හැඩයට පෙනුන නිසා මේ නම පටබැඳුනා කියන එක. ඉතින් බලන්නකෝ කිරුලපනට නම හැදුන විදිහ. හරි, අපි ඊළඟට යන්න හදන්නේ කොල්ලුපිටියට. බරන්දිනිය තමයි අතීතයේදී කොල්ලුපිටිය හඳුන්වලා තියෙන නම. බරන්දිනිය කොල්ලුපිටිය හැටියට නම වෙනස් වෙන්න හේතු වෙන්නේ අබන්වෙල රාළ කියන පුද්ගලයා හින්දයි. මේ කියන අබන්වෙල රාළ උඩරට පළාතේ ජීවත් වුණු කෙනෙක්. ඒ වගේම මොහු කවියෙක් හැටියටත් පැරණි පොතපතවල සඳහන් වෙනවා. ලන්දේසින්ට පක්ෂපාතිකමක් දක්වපු මේ අබන්වෙල රාළ පස්සේ කාලයකදී බරන්දිනිය පැත්තේ පොල්වත්තක් වගා කරන්න පටන් අරන් තියෙනවා. ඒකමන්ම ඒ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මිනිසුන් ගැන නොයෙක් කේලම් සහ ඔත්තු ලන්දේසින් වෙත සපයනවා. මෙහෙම කරලා ක්‍රමක්‍රමයෙන් මේ මිනිසුන්ගේ ඉඩම් ටික කොල්ල කාලා තමයි ඉඩකඩම් වර්ධනය කරගෙන තියෙන්නේ. අබන්වෙල රාළගේ මේ වැඩේට දුකටපත් වෙච්ච ගම්වාසීන් තමන්ගේ ඉඩම් කොල්ල කෑ බව සිහිපත් වෙනට මේ ප්‍රදේශයේ කොල්ල කෑ පිටිය නමින් නම් තබා තිබෙනවා. ඉතින් ඔය කොල්ල කෑ පිටිය තමයි පසු කාලයේදී කොල්ලු පිටිය විදිහට නම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ කොයිතරම් අපූරු සිද්ධීන් මේ වටා ගොනු වෙලා තියෙනවද කියලා. හරි, අපි ඊළඟට යන්නට හදන්නේ කොම්පඤ්ජ වීදිය දෙසට. Thank you.
කොම්පඤ්ඤ වේදයට ඉංග්‍රීසියෙන් කියන නම තමයි ඔයාලා දන්නව ඇතිනේ ස්ලීව් අයිලන්ඩ් කියන එක. මේ නම් දෙක හැදුණු විදිහ ගැන එකිනෙකට වෙනස් කතා තියෙනවා. මුලින්ම මෙහෙම කියන්නම්කෝ. කොම්පඤ්ඤ වේදය ගැන කියනවා නම් ලන්දේසින්ගේ කාලේ ඒ අයගේ රයිෆල් කම්පැනිය පිහිටලා තියෙන්නේ කොම්පඤ්ඤ වේදය නමින් හඳුන්වන ප්‍රදේශයේ. ඒ හින්දා මුලදි කොම්පැනි ස්ට්‍රීට් නමින් තමයි මේ මාර්ගය හඳුන්වලා තියෙන්නේ. ඒත් පස්සේ කාලෙක කොම්පැනි ස්ට්‍රීට් එහෙම නැත්නම් කොම්පැනි වීදිය කොම්පඤ්ඤ වීදිය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ස්ලීව් අයිලන්ඩ් එක ගැන කියනවා නම් ඒ නම හැදෙන්නේ පෘතුගීසීන් විසින් මේ රටට වහල් සේවයට ගෙන්නාපු කාපිරි ජනතාවට සම්බන්ධ සිදුවීමක් හින්දයි. 18 වැනි සතවර්ෂයේදී මේ අය කොළඹදී කැරැල්ලක් ආරම්භ කරනවා. මේ කැරැල්ල නිසා අත්අඩංගුවට පත්වෙච්චි කාපිරි කැරලිකරුවන්ව සිරගත කළ ස්ථානය කියන අර්ථයෙන් තමයි මේ ස්ලීව් අයිලන්ඩ් එහෙම නැත්තම් වහල් දූපත කියන නම ඉංග්‍රීසියෙන් වැටෙන්නේ. ලංකාව ගැන ගවේෂණාත්මක ග්‍රන්ථ රැසක් රචනා කරපු ආර්.එන්. බෝහියර් කියන විදිහට වහල් දූපත කියන නම මෙතනට වැටෙන්නේ වැරදීමකින්ලු. මොකද කාපිරින්ව සිරගත කළ දූපතක් නෙවෙයි, බේරේ වැව ආසන්නයේ ස්ථානයකලු. හරි, අපි ඊළඟට කතා කරන්නට යන්නේ බොරැල්ල ගැන. බොරැල්ල කියන නමේම පොඩි රළු ගතියක් තියෙනව නේද? ඇත්තටම බොරැල්ල හැදෙන්න හේතු උනාය කියලා බොහෝ දෙනෙක් සලකන්නේ ඒ ප්‍රදේශයේ භූමිය බොරළු ගතියකින් යුක්ත වීමයි. හැබැයි මේ මතයට බොහෝම වෙනස් මතයක් අහන්නත් ලැබෙනවා. ඒ කතාව පරංගියා කෝට් එකේ කතාවට සම්බන්ධයි. අතීතයේදී බොරැල්ල ඇලදුලාදිය තිබ්බ අදට වඩා වෙනස් ප්‍රදේශයක්, ගොඩාක් ලස්සන ප්‍රදේශයක්. ලංකාවට ගොඩ බැස්ස පෘතුගීසින්ව ලංකාවේ රජතුමාව මුණගස්සන්න එක්කන් අරන් ගිය ගමනේදී සිංහල සේනාව කියන්නේ බොරැල්ල ප්‍රදේශයේ තිබ්බ ඇලක් පෙන්නලා. ඒකෙ මිනිකන කිඹුලන් ඉන්නවා කියලා බොරුවට බය කරලා පෘතුගීසින්ව දුරපාරකින් එක්කන් ගිහින් තියෙනවා. මේ විදිහට බොරු කරලා පෙන්නපු ඇල බෝරු ඇල නමින් නම් වෙලා තිබෙනවා. පස්සේ ප්‍රදේශයේ බොරැල්ල බවට පත් වුණා කියලා තමයි සමහරුන් කියන්නේ. හරි, අපි ඊළඟට කතා කරන්නට හදන්නේ බම්බලපිටිය ගැනයි. ජම්බල ගස් තිබුණු නිසා ජම්බලපිටිය වෙලා පස්සේ බම්බලපිටිය වුණා කියලා සමහරු කියනවා. ඒ වුණත් වඩාත් විශ්වසනීය කතාව වෙන එකක්. ඒ කාලේ බම්බලපිටිය සර්පයන් ගහන වෙච්ච කැලෑ සහිත ප්‍රදේශයක්ලු. ඒ පැත්තේ බහුලවම තිබ්බලු බම්බ නමින් හැදින් වූ කැලෑ ගස් විශේෂයක්. ඉතින් බම්බ වල පිටිය එකතු වෙලා පස්සේ කාලයකදී බම්බලපිටිය කියන නාමය හැදිලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අතීතයේ ජනප්‍රවාද ගොඩාක් අහන්න දකින්න ලැබිලා තිබෙනවා. හරි, ඊළඟට අපි කතා කරන්න හදන්නේ බ්ලූ මැන්ඩල් ගැනයි. බ්ලූ මැන්ඩල් කිව්වහම දැන් හිතුවිලි අතරට ඩ්‍රින්ක් ගන්නේ කුණු. ඇත්තටම බ්ලූ මැන්ඩල් නම පිටිපස්ස තියෙන සුන්දර සුවඳවත් අර්ථයක්. අතීතයේදී බ්ලූ මැන්ඩල් ප්‍රදේශය තරමක් වනාන්තරයකින් යුක්ත ප්‍රදේශයක්ව පැවතිලා තිබෙනවා. මේ වනගහනේ මැද මල්වලින් අලංකාර වුණු පොකුණක් සහිත ලස්සන ස්ථානයක් තිබිලා තිබෙනවා. බ්ලූ මෙන් නැමැති මල් වර්ගයකුත් එහි තිබිලා තියෙනවා. බහුල වශයෙන්ම තිබිලා තියෙනවා. ඉතින් ගස්වලින් බහුල ප්‍රදේශය කියන අර්ථය ඇතිව තමයි ලන්දේසින් මේ පැත්තට බ්ලූ මැන්ඩල් කියන නම යොදලා තියෙන්නේ. හැබැයි වර්තමානයේ වෙනකොට නම් මේක මහා කුණුකන්දක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් බලන්නකෝ, අපේ රටේ කොළඹ අවට තියෙන නගරවල් වල නම් වැටුණු විදිය හරි අමුතුයි නේද? ඉතින් මේ නගරවලට කියන තවත් නම් ඔබ දන්නව ඇති. ඉතින් ඒ ගැන කමෙන්ට් කරන්නට අමතක කරන්න එපා. ඉතින් අද අමුතු වීඩියෝ අපි අරගෙන ආපු වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ ගැන අදහස් දක්වන්නටත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක මේ වගේම ලංකාවේ රසවත් සිදුවීම් වගේම ලෝකේ රසවත් සිදුවීමක් අරගෙන මේ බලාපොරොත්තුවෙන් අදට ලෑස්ති වෙන්නේ අමුතු වීඩියෝ සමුගෙන යන්නටයි. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. මේ අමුතු වීඩියෝ අපි දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න.
බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.